දැන් අපි දන්නවා සීඩෝ එක ප්‍රඥප්තිය දිහා බැලුවොත් කාන්තාවන්ට එරෙහි සිදුවන වෙනස්කම් පිටු දැකීමේ සම්මුතිය 1979 මේක මන්ත්‍රීවරු මන්ත්‍රීණියන් සියල්ලම කතා කළා. මේක අපේ නීතිය වෙලා නැහැ තාම. අනිවාර්යෙන්ම මේක අපේ රටේ නීතිය කළ යුතුය. ආගමේ නාමයෙන් හරි සංස්කෘතියේ නාමයෙන් අපිට කාන්තාවන්ට වෙනස් කිරීම කරන්න බෑ. කාන්තා නිදහස නැති කරන්න බෑ. සෑම සංස්කෘතියකම ධනාත්මක පැති තියෙනවා ඍණාත්මක පැති තියෙනවා. ඉතින් අපි ඒක දිහා බලන්න ඕනේ. නමුත් සමානත්වය වෙනස් කරන්න බෑ. සමානත්වයේ තිබිය යුතුමයි. ඉතින් අපි දන්නවා අපේ ව්‍යවස්ථාවේ තියෙනවා සියලුම මිනිස්යන්ට සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි කියලා. අපි ඔක්කොම එක පිළිගන්නවා. නමුත් කාන්තාවට සමාන අයිතිවාසිකම් තිබිය යුතුද කිව්වහම පොඩ්ඩක් පස්සට ගහනවා. ඒතර අහන්න තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා කාන්තාවන් පූර්ණ මිනිස්යන් නොවේද කියන ප්‍රශ්නේ තමයි අහන්න වෙන්නේ. ඉතින් සමාන අයිතිවාසිකම් තියෙන්න ඕනේ. අපි ඉපදෙනකොට අපි තෝරගත්තේ නැහැ අපි පිරිමිද කාන්තාවද කියලා. ඉපදුනාට පස්සේ තමයි දැනගත්තේ. ඉතින් අපි මේ තෝරගත්ත නැති දේවල් වලට වග කියන්න ඕනේ නැහැ. ඉතින් මං හිතන්නේ ආකප් මේ අපි හිතන්න ඕනේ. එතකොට රැකියාවට යනකොට කුඩා ළමයි ඉන්නවනේ විශේෂම අවුරුදු 5ට වැඩිය අඩුයි. ඩේකයා සෙන්ටර් එකක් රැකියා ස්ථානයේ තිබිය යුතුයි. ළමයින්ට රැකවරණයක් අවශ්‍යයි. දැන් මට ලැජ්ජයි කියන්න. මම දැන් ගිහලා පොඩ්ඩක් හොයලා බැලුවා. පාර්ලිමේන්තුවත් එකක් නැහැ. ඉතින් මම කියන්නේ මේවා අපි ඇති කළ යුතුයි. ඒක පාර්ලිමේන්තු සේවකයන්ට විතරක් නෙමෙයි මන්ත්‍රීවරුන්ට වෙන්න පුළුවන් අනික් අයට වෙන්න පුළුවන්. මොකද අපි දන්නවනේ අර කතාව. අර උසාවියට ගියා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිණිය ගිහිල්ලා එයා එතන හිටියා. ඊට පස්සේ ළමයට කිරි දෙන්න තැනක් නැති නිසා වාහනෙට ගියා. වාහනෙට ගිහිල්ලා කිරි දෙන්න යනකොට උසාවියෙන් වරන්තුවක් නිකුත් කළා. එයා උසාවිය තුල නැහැ කියලා. ඉතින් මේ වගේ දේවල් ඇති වෙන්න අපි ඉඩ නොතිබ්බ යුතුමයි. මේවා අපි වෙනස් කළ යුතුමයි. ඉතින් මෙතන ස්ත්‍රී පුරුෂ සමාජ සමානාත්මකම දිහා තමයි අපි බැලිය යුතුයි. අද සඳහන් කළා වැටුප් විගණනය ගැන සඳහන් කළා. සමහර රටවල වැටුප් විගණනයක් කරනවා. බලන්න කාන්තාවකට එක හා සමාන වැටුම ලැබෙනවද නැද්ද කියලා. මේක අයිස්ලන්තයේ කරන දෙයක්. ඉතින් මං කියන්නේ ආකල්පමයයි ප්‍රායෝගික දේවල් දිහා බැලිය යුතුයි. හොඳම නීතිය තිබුණත් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. අපි මේ ප්‍රශ්නවලට පිළිතුරු සෙව්වේ නැත්තම් ස්තුතියි.